සරණයි පොඩි හාමුදුරුවන් වහන්සේලාට පොඩිමිහණින් වහන්සේලාට ආදරණීය දුවේ පුතේ ඩිDPඩකේෂන් පිුවෙන් අධ්‍යාපනය මගින් වැඩසටහන මගින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංස්කෘත භාෂාවේ අක්ෂර මාලාවේ ව්‍යන්ජන ප්‍රබේදය පිළිබඳව ්‍යන්චන ගැන තමයි අපි අද කතා කරන්නේ පහුග පාඩමෙන් අපි ඉගෙන ගත්තා අපේ පොඩි හා මුදුරුවන් වහන්සේලා නාගරී හෝඩිය සංස්කෘත හෝඩිය සංස්කෘත හෝඩියස්ුවර දාහතර පිළිබඳව ඔබ වහන්සේලා ඉගෙන ගත්තා ඉතිං අපි අද කතා කරන්න යන්නේ අද ඉගෙනගන්න යන්නේ දේවනාගරී අක්ෂර මාලාවේ ව්‍යංචන ගැන තමයි අපි ඉගෙනගන්න යන්නේ අපි දන්නවා සංස්කෘත හෝඩියේ අකුරු හතලිස් නවයක් තියෙනවා ඒ අකුරු හතලිස් නමය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා පළවෙනි ප්‍රබේදය තමා ස්වර ප්‍රබේදය. ස්වර අකුරු. දා හතරයි දෙවැනි ප්‍රබේදය ව්‍යංචනු ප්‍රබේදය. ව්‍යංජන තිස් පහක් තියෙනවා කියලාපි එදා කතා කලා. ඔව, ව්‍යන්ජන අකුරු, ස් පහක් අපිට ඉගෙනගන්න තිේනවා. අපි අද ඒ අකුරු තිස් පහ ගැන තමයි ඉගෙන ගන්න යන්නේ. එතකොට දෙවැනි පාඩම විතයක් පාටක් දෙවැනි පාඩමේ මාතෘකාව තමයි දේවනාගරී අක්ෂරමාලාවේ ව්‍යංචන දවනාගරී අක්ෂරමාලාවේ ව්‍යංජන. අපි පොඩිහාමුදුරුවන් වහන්සේලාට මතක ඇති පලවෙනි පාඩමේදිත් පුංචි සංවාදයක් පුංචිත් දෙබසක් ගැන කතා කලා. අපිට මේ පාඩමෙදිත් මේ වගේ පුංචි දෙබසක් නිද පුංචි සංවාදයක් දකින්න ලැබෙනවා. අපි කිව් අප ඉගෙනගන්නේ පිරිවන තුළ කියලා. ඉතින් මේ පිරිවන තුළ තමයි මේ සංවාදය සිද්ධ වෙන්නේ. එදා අනෝමු පොඩි හාමුදුරුවයි සුනීත පොඩි හාමුදුරුවයි ප්ඩිත හාමුදුරුවන් වහන්ස ළඟට ිහිල්ලා පණඩිත හාමුදුරුවන් වහන්සේ බෝඩ්ඩ එකේ ලියන අකුරු ගැන විමසීමක් කලා උන්වහන්සේ පැහැදිලි කරල දුන්නා ඒ තමයි සංස්කෘ්ධ අකුරු කියලා ඉතින් ඒ වෙලාවේ උන්වහන්සේලා සංස්කෘත හෝඩියයේ ස්ුවර ටික ඉගෙන ගත්තා ඉතිං මේ දෙබසේ මේ සංවාදේදි කතා කරන්න පොඩි හාමුදුරුවනේ ව්‍යන්ජන ගැන තව මේ අපේ පොඩි මුදුුවන් වහන්සේලා පණ්ඩිත හාමුදුරුවන් වහන්සකෙන් අහනවා පණ්ඩිත හාමුදුරුව නේ මේ සංස්කෘත හෝඩියේ සුවර විතරද තියෙන්න කියලා. අපේ පණඩිත හාමුදුරුව උත්තර දෙෙනවා නෑ සිංහල භාෂාව වගේ අනිත්භාෂාවන් වගේම මේ සංස්කෘතයටත් ව්‍යංච නක්ෂර කියල කොටසක්ම තියෙනව කියලා අප පණ්ඩිත හාමුදුරුව අපේ පුංචි හාමුදුරුවන් වහන්සේලාට කියල දෙවා. ති මේ පුංචි හාමුදුරුවන් වහසේ හරි ආසයි මේ සංස්කෘතාක්ෂර එකදගන්න අපේ පුංචි හාමුදුරුවන් වහන්සේලා වගේම තමයි. ඉතින් උන්වුහසලා ආහනවා පණ්ඩිත හාමුදුරුවන් වහන්සේගේ පණ්ඩිත හාමුදුරුවනේ අපිට මේ ව්‍යන්ජනටිකත් කියල දෙනවාද කියලා අහනෝ. ඉති පණ්ඩිත හාමුදුරෝ කියනවා පොඩිනමල කැමතිද ඔබහසල කැමතිද ව්‍යන්ජනක්ෂර, ඉගෙන ගන්න කියලා එතකොට අපේ පොඩි හාමුදුරුවන් වහන්සේලා බොහොම සත්තුටිින් කියවා ඕ අපි එහෙමයි අපි කැමතිම ව්‍යන්ජනක්ෂර ඉගනගන්න කියලා පොඩි හාමුදුරුවන් වහන්සේලා පණ්ඩිත හාමුදුරුවන් වහන්සේට කියනවා. ඉතිං අපේ පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ මේ පාඩමේදී නැත මේ සංවාදයේදී, පුංචි හාමුදුරුවන් වහන්සේලාට අරමම කලින් කිව්ව වගේ. සොර ගැන කතා කලාවගේම ව්‍යංජනාක්ෂරත් ලියන්න කොහොමද. නද ඒ අක්ෂරයේ කොතනින්ද පටන් ගන්නේ. ඒක තියන පියවරවල් මොනවද. අක්ෂරය අවසං කරන්නේ කොහොමද කියලා පණඩිත හාමුදුරුවන් වහන්සේ පුංචි හාමුදුරුවන් වහන්සේලාට කියලා දෙනවා. ඉතින් ඒ කියල දෙන, විදිහ තමයි මේ චිත්‍ර රූප සටහන මගින් ඔබහන්සේලාට පෙළපොතේ ඉදිරිපත් කරලා තියෙන්න්නේ. එතකොට පොඩිහාමුදුරුව අහනවා දැන් ඔබහන්සේලාටත් ඇති මේ ප්‍රශ්න ගැටලුනේද. ඔබහන්සේලාටත් ඇති මෙතවිදි පොඩි හාමුදුරුවන් වහන්සේ හනවා ව්‍යංජනාකුරු කියල කියන්නේ මොනවද පණ්ඩිත හාමුදුරුවනය කියලා අහනවා ඇත්තටම මේ ව්‍යංජනාක්ෂර කියලා කියන්නේ මොනවද. ඔබවහන්සේලා දන්න වද ව්‍යංජනක්ෂර කියන්නේ මොනවද කියලා. ඉතින් පණ්ඩිත හාමුදුරුවෝ කියනවා බොහොම හොඳයි. ඔබ වහන්සේලා අප පුංචි හාමුදුරුවන් වහන්සේලා හොඳ ප්‍රශ්නයක් තමයි ඇහුවේ කියලා පණ්ඩිත හාමුදුරුව කියනො. ඇත්තටම ව්‍යංචන කියල කියන්නේ පුංචි හාමුදුරුවනේ පොඩිමිහණින් වහන්ස ආදරණය දුවේ පුතේ ව්‍යංජනක්ෂර කියල කියන්නේ අපිට, ඒ අක්ෂරය තනිවම උච්චාරණය කරන්න බෑ එක්ෂරය තනිවම උච්චාරණය කරන්න බෑ අපහසුයි. ව්‍යංචනාක්ෂරයක් උච්චාරණය කරන්න නං අපිට තව ස්වරයක උපකාරයක් ඕන කරනවා. මොකක උපකාරයක් දඕන කරන්නේ ස්වරාක්ෂරයක උපකාරයක් ඕන වෙනවා අපිට ව්‍යංචනාක්ෂරයක් උච්චාරණය කරන්න. එතකොට, මේ ව්‍යන්ජනාක්ෂර, ව්‍යන්ජනාක්ෂර මේ හල් අකුරු නද මෙත්ත මේට කියන්නද මේ අකුරු අපිකන තනියම කියන්න බැහැ උච්චාරණය කරන්න බැහැ කියලා ඇයි බැරි. ඒවත් තියෙන් නෙ ප්‍රකෘති තත්ත්වයගේකෙන් හල් කිරීමක් එක්ක. හල් අකුරක් විදිහට තමයි අපිට දක් ඉන්න ලැබෙන්න්නේ එතකොට අපිට හල් අකුගොඩක් උච්චාරණය කර හම අර්තාන්විත වචනයක්. නේද නිර්මාණය කරගන්න පුළුවන්කමක් නැහැ. එනිසා මේ ව්‍යංජනාක්ෂරයකට ස්වරක්ෂරයක් උපයෝගී කරගන ලස්සන අර්තාන්විත සුමිහිරි වචනයක් නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙනවා. තිං එතකොට, හල් කිරීමක් කරනකොට. නේද පිළිභාවිතය කරනකොට අපි ඉස්සර හදි පාඩම් වල ඉගෙන ගන්නවා පිළිභාවිතය පිළිබඳව. එතකොට හල් කිරීමක් කරනකොට හැම අක්ෂරයකටම දැ මේ බලන්න මෙතන තියෙනවා. මේ හල්යන්න මේ හල් කයන්නට මේ කියන කයන්නට හල් කරන්න මෙන්න මේ කියන ඉර. නද මේ කියන ඉඩ? භාවිතාවනවද කියලා අහනුව මේ විදිහට අකුරයටින් පහලට ඉරක්කාවක හල් අකුරක් කියලා කේනවා. කොහොමද දෙන් අපි මේක හල් අකුරක් කරන්නේ මෙතනින් පහලට ඉරක්දානො එතකොට මේක හල් කයන්න. එතකොට හල් කිරීමක් කරනකොට පුංචි හාමුදුරුවන් වහන්ස හැම අක්ෂරයකටම මේ ආකාරයේ, ක් නැත්තං ඉරි කෑල්ලක් යොද්දල තමයි අපියක හල් කිරීමක් විදිට නිවැරධක්ෂරයක් විදිහට සකස් කර ගන්නේ. තේතකොට පණඩිත හාමුදුරෝ කියන ෝපියල්ට ඕපියල් හැම අකුරටම මේ වගේ ඉරකු තියනවා කියලා කියනවා. ඉළඟට අපියමු මේ සංවාදය ඉස්සර හටමයාමු අපේ පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ දැන් ඔන්න ්‍යන්ජනාක්ෂර ටික අපේ පුංචි හාමුදුරුවන් වහන්සේලාටයි අපේ පියල් යාළුවටයි කියල දෙන්න තමයි කියන්නේ. ඉතින් පණඩිත හාමුදුරුව හනවා ඕගොල්ලෝ වැඩපොත්තිික අරගෙන ආවද කියලා හනුව. ඉතිං පිළිවදන් දෙෙනවා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පුංචි හාමුදුරුවන් වහන්සල කියවා. එහෙමයි පණ්ඩිත හාමුදුරුවනේ අපි වැඩපොත්තිික, අරගෙන ආවා කියලා කියේනෝ. එහෙනම් ඔන්න පණඩිත හාමුදුරුව කියනවා එහෙනම් මම අකුරු ලියන පිළිවෙල ඔබ වහන්සේලාට පෙන්නොල දෙන්නම් ඒවා බලල පුංචි හාමුදුරුවන් වහන්සේලා අපේ දරුව ලස්සනට මෙ ව්‍යංජනක්ෂර ටික ලියන් ඕෝනිි කියල ප්ඩිත හාමුදුරුවෝ කියනවා. පන්ඩිත හාමුදුර විතරක් නෙමේ මමත් ඔබවහන්සේලාට මතක්කරෙනවා. අපේපුංි හාමුදුරුවන් වහන්සේලාට දරුවන්ට මණන් වහන්සේලාට මම මේ කියල දෙන පිළිවෙලට ලස්සනට අක්ෂරයක් ලියන්න කොහොමද පිළිවෙල කොහොමද පටගන්ම ගෙද ආරම්භය අවසානය දක්වාම. නිවැදිව අක්ෂරයක් ලියන්න කොහොමද කියනෙක මම කියල දෙනවා ඉතින් මමත් මතක් කරෙනවා ඔබහන්සේලාට මේ ලස්සනට මේ අක්ෂරය ලියන්න පුරුදු වෙන්න කියලා. හරි අපි බලමු එට කලියෙන් මම කැමති ඔබහන්සේලාට අක්ෂරලියන්නේ පිල්ලියන පිළිවල නිද පියවර දක්වන්න කලියෙන් අක්ෂර මාලාවේ ව්‍යන්ජන ටික පොඩ්ඩක් අපි

ශාසසාහ අං! ඔන්න ඔය තිස් පහතමයි කංචි හාමුදුරුවන් වහන්ස ව්‍යංචනාක්ෂර ඉති දැන් අපිට ස්ොරක්ෂර පුළුහන් අපි අද අපි එදා පහුග පාඩමේී පළවෙනි පාඩමේදීතින් මම ඔබවහන්සේලාට කියල දුන්නා. අක්ෂරේකින් නිද ස්ොරක්ෂරේකං පටන් ගන්න, වචන කීපයක් පිළිබඳව අපි ඒ පාඩමැදි කතා කලා ැන් අද මෙතනද අපි කතා කරනවා ව්‍යංචනාක්ෂරයකින් ආරම්භ වෙන වචන ටිකක්. අපි බලමු ඉස්සල්ලාම කයන්න. නද පළවෙනි ව්‍යංචනාක්ෂරයේ තමයි කයන්න. කයන්නෙන් අපිට දීල තියෙනවා කන්දුක නද කදරහ කපාලා මේ කියන වචන තුුණව බලන්න පොඩි හාමුදුරුවනේ කයන්නෙන් තමයි පටන්ගෙන තියෙන්නේෙ කයන්න කියන ව්‍යන්ජනාක්ෂරය ඒ වචනය තුළ තියෙනවා ගැබ්වෙලා තියෙනො එතකොට කයන්නෙන් පටන්ගන්න වචන තුනක් තමයි මේ කන්දුක කදර කපාල කියලා කියන්නේ. ඉළඟ අක්ෂරය තමයි මහප්‍රාණ කයන්න නද මහප්‍රාණ කයන්න. එතනදි අපිට දීල තියෙනවා කනිත්‍රම් කනිත්‍රම් කියලා කිවමකටද. පොළව හාරණ එකට මොකෙන්ද පොළව හාරන්නේ උදැල්ලිං නද කනිත්‍රම් කියල කිව්වේ ඒ අතකොට කනිත්‍රම් කියනකොට මහප්‍රාණ කයන්න. නද මහප්‍රාණ කයන්නෙන් තමයි මේක මෙ වචචනය පටන්ගන්නේ. ඊළඟට කියලා තියෙනවා කගහ. නද කග. ඊළඟ වචනය තියෙනවා කඩ්චූරකක්. කඩ්චූරකක් මෙන් මේ කියන වචන ඔක්කුම පටන්ගන්නේ. අපි මේ අද කතා කරන ව්‍යංචනාක්ෂර වලින්. ඉති ඔබොහන්සේලා මෙම රූපදිහා හොඳට බලලා රූප මොනවද කියලා හඳුනගන මේ වච්චන උච්චාරණය කරන්න මහන්සිවෙන්න ඕනේ. අපි බලමුහිළඟට ගයන්නෙන් පටන්ගන්න වචන ටිකක්. ගයන්න කියන ව්‍යංජනාක්ෂරයෙන් පටන්ගන්න වචන ටිකක් අපි බලමු. ගාචා. ද අපිට නිත්තරම කණට හුරුපුරුදු වචනයක් ගජා. இළඟට කියනවා ගන්ந்தවාහිනි. ගந்தවාහි තිෙනාවය ගந்தවාහි කියල කියන්නේ. ඉට පස්ස කියනවා ගර්ත ගර්ධ බක් මේවා ගයන්නෙන් පටගන්න වச்சන. இළඟට අපயானවා ග கா ගග. ගයන්න එම කද තියෙන්නේ අපි මේක උච්චාරණය කරනකොට ලස්සනට උච්චාරණය කරන්න ඕනේ. ගට ගටා ගට ගන්ා ගන්ටා ගර ගර කියල කිවේමකටද ගර කියල කිව්වේ ඕහ ගර කියල කියන්නේ ගෙතරට ගන්ටා කියන අපිට හැමදාම මේක ශබ්ද අහන්න ලැබෙනවානේ ඕ පිරිවනද්දී. අපි උද උදේට දවල්ට හවසට තුන්වතාවම අපිට මේ ගන්ටාරයේ ශබ්දය ඇහෙනවා ඉතින් අපි හිතු අද මේ ගන්ටාරය කියන වචනයක් සංස්කෘත වචනයක් කියලා ඕ ගන්තා කියන එක සංස්කෘත වචනයක්. තකොට ගා මහාප්‍රාණ ගයන්නෙන් තමයි මේ වචනටික පටන් ගන්නේ. අපි බලමුීළඟට මම හලින් උත් කියල දුන්නා මෙ හ කියනකා අපි හරියට උච්චාරණය කරන්න ඕනේ අනුනාසික අක්ෂරයක් නද කකගග කියල තමයි අපි ඥනෙමෙයි හ කියල තමයි අපි මේ උච්චාරණය කරන්න ඕනේ ඉතින් මේකං පටන්ගන්න වචන දුර්ල බයි. ඟ කාර නද ඔන්න ඒ අක්ෂරයම ඒ අක්ෂරයට කියන නමම තමයිතන භාවිතා කල්ල තියනේ. ඉළඟට අපයනවා යන්නටයන්න කියන භ්‍යංච නාක්ෂරයට තකොට මේ චයං පටන්ගන්න රූප සටහන්ටිකක් නේද වචනටිකක් අපිට දීල තියෙනවා. බලහු පලවෙනියක මොකක්ද කියලා චක්‍රම් ච්‍රම් න චක්්‍රම් දෙවැනිිය චටකහා ට චන්ද්‍රහ චන්ද්‍ර චන්ද්‍ර කියල කියන්නේ සந்தට. නේද අපේ කවියෝ නද නිර්මාණශීලී විද්වතුන් ලස්සනට සඳ න සඳ උපමාවට අරගන ලස්සන කවි ගීත මේ සාහිත්‍යය තුළ නිර්මාණය කල්ල තිේනෙන. එතකොට එන්න ඒ කියන සඳර් තමයි මෙතන තෙන් සඳටම කක්වෙතකොට කියන්නේ චන්ද්‍ර. ඡයන්නෙන් තමයි පටන්ගන්නේ. මප්‍රාණ ඡයන්න. ඔ ඒකේ ඒ ඒයක්ක්ෂරේ නැතන් ඒ ව්‍යංචනාක්ෂරයේදී හපට දීල තියෙනවා චත්ම් චතම් චත්‍රම් කියල කියන්නේ කොඩයට චත්‍රම් කියල කියන්නේ කොඩයට චකලකා එ ඉළඟට තියෙනවා චත්‍රයින් චත්්‍රීන් නද මේ ඔක්කොම මේ වචන තුනම මේ ච මහප්‍රාණ ්චායන්නින් පටන්ගන්න වචන ටිකක් තමයි අපිට දීල තියන ඔක්කො මෙහෙම තමයි ්‍යන්ජනක්ෂරය මූලික වෙලා ඒ අක්ෂරයේ මුල් කරගත්ත වචන තමයි අපිට දීල තියන එත්ද නම් පිට මුකුත් නැහැ චාච ජා ජයන්න කියනක්ෂරයට තමයි අපි ඊළඟට යන්නේ. බලන්න ජලාශයක් ජලාශයක් නද ජයන්නෙන් පටන්ගන්න ජනකක් ජනකක් කියන කාටද ඕ අපි මූලික ශ්‍රේණය ද ලම ඉගන්න ගන්නවානේද ජනකක් කියල කියන්න තාත්කට පියාට නද එතකොට ජර්කයනක්ෂරේ ජයන්නෙන් තමයි මේ ජනකක් කියනෙක පටන්ගන්න ඉතින් එතකොට අපිට ගස්සන පින්තූරේ කොත්්දීලා තියෙනවානේද. ඉටුවස්ස කියනවා ජනනී කියනෙකාටද අම්මට ජනනී කියලකන්නේ අම්මට එතකොට ඒකත්් ජයන්න කියන ව්‍යංච නක්ෂරය මුල් කරගන තමයි වනය අපිට දීලතියෙන. අපි இළඟකටය නද ර ර මෙම ලස්සට උ්චාරණය කරන්නෝන. ච சම්පාකා චම්පාக்கா இළඟ ජ කාය . කාරය විදිහටම තමයි අපිට උච්චාරණය කරන්න වෙන්නේ හොඳයි අපීළඟ එකටයමුටය ටංකහ අපි මෙ උච්චාරණය කරන්න අකුරු කියවන්න අකුරු ගලපලා වච්චනය හදාගන්න උත්සහවත් පෙන්න්න ඕනේ නිකං රූපය දිහ බලලා. රූපය අදිහාවිතරක් බලලා පිටුව පෙල්ලලා ඊළඟ පාඩමට යනවට වැඩිය. අපිද අකුරු ටික ටි හදු නවනේද ස්වරාක්ෂරදැන් හොදටම අපි දන්නවා. ්‍යංජනාක්ෂර දැන් ඉගෙන ගනිමින් ඉන්නවා. එනිසාපි අකුරෙන් අකුර කියවලා මේ වචචන ගලපන්න උත්සහ කරන්න ඕනේ පොඩිහාමුදුරුවනේ. දෙවැනි එක තමා චංකරම්. ටංගම් නෙද? තුමනිිය එක තමා චංකනම් චංකනම් මහප්‍රාණ ටයන්න. චක්කුරහ චක්කුරහ චක් මේවා නිතරම කියවන්න නිතර නිතර පොත් පෙරලලා මෙවා කියවන්න උත්සහ කරන්න. ඉළඟට අපයනවා ඩයන්නට නද ඩයනම් ජමරු ජමරු දවල. තමරු කියයනවා දවුලට. ඉළඟට යනවාපි තා මහප්‍රාණ ඩයන්නට යන මහප්‍රාණ ඩයන්නට ඩක් ඉටවස්ස මුෘර්තච නයන්නට යනවාප මුෘර්තජ නයන්නේ වචන පටන්ගන්න ඕන තරම් තියෙනවා අපිට හැබැයි දීල තියෙනවා මෙතන නකාරහ කියලා. දන කාරන කාරය කියන එක තමයි අපට දීල තියනෙ. ඉට පස්සේ අප ඊළඟ වර්ගාක්ෂරයට යනවා තයන්න. තයන්නත්තෙක්කම් අපිට දීල තියෙනවා පින්තුූර ටිකක් තක්ෂකහ ද තක්ෂකහ කියල දීල තියෙනවා. ඉ ප තටීනි තනූජා තනූා. ඉළඟට අපි යනවා මහපාණ තයන්නට තයන්න තයන්නත් එක්ක විසර්ග තියෙන තහ. කියලවිතරයි අපට දීල තියන එතකොට දයන්න දයන්න කියල කියන්නමකක්ද තාථ ද ධන්තජ නද ධන්තචක්ෂරයක් දයන්න දීලදේනවා අපට දද්ධී පලාම් හසවත් පලතුරක් දධී පලාම් නද රසවත් පලතුරක් දම්පති දම්පති කියන වචනය අපිට කණට හුරුයි ඒ අපි ගෙවල්වල ගෙදරද අහල තියෙනවානේ දම්පති කියන වචන අපි අහල තියෙනවා හැබැයි අපි හිතුව වනෑ සංස්කෘත වචනයක් කියලා. ො ධම්පති කියල කියන්නේ සංස්කෘත වච්චනයක්. ධර්පන ධර්පන මිතරම අපි හැමදාම උදේට නද මුණුසෝදගන්න ගිහිල්ලා අපේ නැගිටපු ගමක් අපි පිරිසුදුවීම්බල නිරත වෙලා අපි කන්නண்ணාඩිස්සරාට යන වගිහිල්ල බලනෝ කොතන ඩුපාඩුව තියෙන්න්නේ කියලා. ඇත්තටම අපි බාහිරිං අපේ අඩුපාඩුව කොතනද තියෙන්න්නේ කියලා බලලා අපි හදාගන්නෝ වගේ නද අපේ ජීවිතය පිළිබඳවන්නේ අපි දැම් පිරිවෙන් උදේට උදේந்தල වත්ත පිළිවත කරලා හවස්කාලේදි පිරිවනට ගිහිල්ලා පිරිවනේ වැඩ කරලා ඉට පස්සේ ආයි හවස පිරිවனට ඇවෙල්ලා නේද බුද් வந்தනාව කටේතු කරනවා. අපි නිතරම මොනවහරි වැඩක? නි වෙනති ஏ நிரத்தවන වැඩතුළ වැතුළදී අවසානමොහොතනේ ද නින්ந்தට යනකොට සැතපෙන්න්න යනකොට අපි කල්පනා කරනවනං. அද දවසே முකදදමගේෙන් සිද්ධ වුණ අයහපත. காටහරි අයහපතක්க்குුණாද නපුறක්க்குணாද. அවැඩක්க்குුණாද කියලා කල්පනා කරන වනம்ම් ප්‍රත්්‍ය වේක්ෂා කරනඕන. හෙම කළ යුතුයි අපිනේது. ඒ ප්‍රත්තිවේක්ෂ කරනවනා අපේ ඒ අඩු පාඩු හදාගන්න පුළුවන් අර බාහිර ස්වරූපෙන්න්නේද බාහිරට පේනදේ විතරක් හදාගෙන ිස්සරහට යනවට වැඩිය අපි තුළ තියෙන ගුණධරමෙනු දිහා බලලා ඒවත් හදාගෙන පිස්සරහට ගියොත් හොඳ අිමානවත් යහපත් වූ පුරවැසියෙක් වෙන්න අපිට පුළුවන්කමන් තියෙනෝ ය හොඳ ගුණයහපත්. ඩි මුදුරුවන් වහන්සේ නමක් පොඩිහාමුදුරුවන් වහන්සේ පොඩිහෙින්න් වහන්සේ ඔය ඉන්න විදිහටමඉන්නේ නෑ හොදට ඉගනගන නෑද හොඳ විද්වතෙක් හොඳ පාණ්ඩිත්්‍යයෙන් හැබි පන්ඩිතයන් වහන්සේ නමක් වෙලා මේ සමාජයට යනවා සමාජානු යෝජනය වෙනවා තේතොකොට ඒ ඒ අවස්සාාවති හොඳ පෞරුෂවයක් පෞරුෂයක් අභිමානයක් අපි ඇතිකරගන්න ඔන්ති මේ පුංචි කාලඳලම තමයි අපි පෞරුෂය අභිමානය ආකල්පයවා හැති කරගන්න ඕනේ එතකට අපි කතා කළේ දයන්නෙන් අපිට දීල තියෙනවා ධර්පන කියලා. හරි ඉළඟට අපි යනවා ද දනු කියල කියනවා දුන්නට දනු කියල කියන්නේ දුන්න ධර් ධර් ධර්මරාජ කියන්නේ අපේ බුදුදුරජාණන් හන්සේට ධර්මරාජා.ළඟට ධර්මශා ධර්මශාලා කියන අපි හුද්දටම දන්නවා. අපට හැම දාමහන්න ලැබෙන. නද ධර්මශාලාව කියන සංස්කෘත වච්චනයක්. ඉළඟට අපි යනවා නයන්නට නයන්න න නකුලක් කියනකාටද මුගටට නකුලක් කියල කියන්නේ මුගටියට ඉටර්සෙක් නක්්‍රහ නද? නටහ බල ඉළඟට පයන්න තියනවා. නිද පයන්න පාප් මෙතන දීල තියෙනවා පයෝනිදි නද පයෝ නෙදි. ඉළඟට පංකචම් පංකම් පංකම්. පත්්‍රම් පත්‍රම් කෙලකිව්වෙේ කොලයට ගහක කොලයක් වෙන්න පුළුවවා. නෙද පත්්‍රම්. පයන්නෙන් පටන්ගන්න වන මහප්‍රාණ පයන්න නේද පනදර පනදර පළම් පලකම් පලකය කියන වචනය අපිට හුරුපුරු දුයි සංස්කෘත වචනයක්.ඉළඟට යනවා බයන්නට බක බකක් කියන වචනය අපට හොඳටම හුරුව කොක්කා නේද බකක් කිය කියන්නේ කට බට බලිවර්ද ඉළඟට අප යනවා . බට බටහ කියල කියන්නේ කාටද සෙබ බටහ කියල කියන්නේ සෙබල යුද්ධ කරන සෙබලට යුද්ධ සබල. භරා. බරුචක් කියන වචනය ඇහිල තියනවාද පිට මූලික ශ්‍රේණයේදී. ඇහිල තියන්න ඕනේ භරුචා ද. இට பல்லுக்க மைய පටங்கවා மைய පටගන්න වචනටි கක් දීල තියෙනවා மம் ம குட்டாம் කිය. ஒட்டு மம் කිය කියන්නේ ஒටන්නට දැ අපත් ஒටනු හදල තියෙනවා කොස් කොළ එකතු කරලා இரு கෑலிலிங இரு ෑலி ஹලා නේது. ஸ் ஒ පලந்தගன பலந்தලා තියෙනවාත් දෙතකොට මකුටම් කියලා කියන්නේ. ஒටන්නට இනවා ம மண்டපப்பிக்கනරි மண்டப කියලා. ஓ மண்டප කිය කියන්නේ සස්කෘத்து மச்சனයක්. இට තියෙනවා மற்சி மாුවට කියන நம. யயන්නේ අප පட்டங்கන්නවා யති. යතිවරයාණන් වහන්සේ යතිවරයාණන් වහන්සේ යති කියල කියන්නේ භික්ෂූන් වහන්සේට යති කියලාපි කේනෝ. එළඟට දීල තියෙනවා යෂ්ටි නද යන්ත්‍රම් යන්ත්‍ර ඕන තරම් තියෙනවාද ෝක ගත් හම හැම දෙයක්ම දැ අපේ මනුස්සය පවා යන්තයක් වෙන තත්වයටද ක යන්ත්‍රම් යන්ත්‍රය යමගේ ක්‍රියා කරන දෙයක් නද මනහරි වැඩක් කරන දෙ යන්ත්‍රම් යන්ත්‍රය රය තියෙනවා. රධන කන්තක රධනක චார்வක නද ඔයගේ අපට ද්ටිකු තිවා. එතකට රධන රයන්නේ පටගන්න. රච්ச்சுමාගෙන අහල තියෙනවා අප එතකොට රච්චුවැ නද ලනුව රත්ම් රත්නම් කියන්නේ මොනුවටද රත්නම් කියල කියනවා රත්නවලට දෙැ අපි ත්‍රිවිද රත්නය කියල කියනවාන ත්‍රිවිධ රත්නය කියල කියන බුද්ධ දම්ම සං. නේද ත්‍රිවිද රත්නය රත්නම්. එළඟට අපි යනවා ලයන්නට න ලයන්නට ලංකා ලංකා. ලකා ஸ்්‍රී லாකාவு மாත්‍රභூමිය ලතා අපට හොඳටම පුරුදුයි. හොඳටම පුරුදු වචනය ලතා ලனா லனா லாய පටங்கන්න වச்சන. வයන්නට යනும். ව වංශ කියනுக்கு ඇත්த்தටම, වංශය කියන එක අපි අහල තියෙනවා අපිට පොරුදුයි හැබැයි වංශ කියල කියනවා. උනගස්වලට උනගස්වලට දැ අපි කියනවානි මහා වංශය දීප, වංශය තූප වංශය ඔය විදිීට වංශකතා තියෙනවානේ. තොකට මේ වංශ කියනයකින් අපිට අදහස් කරන්න පුළුවන් උනගස් කියන අදහස. ඊළඟට තියෙනවා වාල්මිකක්. වාල්මිකක් කියල කියනෙ හුම්ඹහාත් තුම්බස නැදවායන්නේ. තවයි එකක් දීලතියනවා අපිට කෞද මේ පින්තූරෙඉන්නේ වෙළෙන්දෙකු නදවෙ වෙෙන්දටම කදද කියන්නේ වානිිචා වානිචා. තාලුජ ශයන්න. මේකට අපි සමහර අය කියනවා අප පොඩි හමුදුරුවන් වහන්සලත් කියන පොඩිමිහහිනිින් වහන්සලක් කියේනවා පුංචි දරුවත් කියනවා මේකට ගයනු ශයන්න කියලා කියනවා. ගෑනු ශයන්න කියලා අද හිදලා අපි කියන්න පුරුදු වෙන්න නැහැ මේ අක්ෂරය මේ ශයන්න තාලුජශයන් මොකදද මේ ශයන්න තාලුජ ශයන්න විදිහයට තමයි අපි උච්චාරණය කරන්න එතකොට ටම් ශකටම් කියල කියන්න මකට ද කරත්තයට අපි ශකටම් කියලා කියනවා. එළඟට ශකුණා ශකුණ කුරුල්ලා නද ශයනම් ශයනම් කියල කියනවා ඇඳට තකොට මකක්ද මේ යක්ක්ෂරය ගයනු ශයන්නනේ මොකක්ද තාලුජ ෂයන්න එළඟට අප යනවා මුර්්දජ ශයන්නට මුෘද්දට මුර්දජ ශයන්නට ශාරණ ශ්‍රචරණ ශන්මකාහ ශාන්මකාක් ශෂී ශස්තී කියල කියන්නේ ංකවක් ද හැටට ශෂ්ටී කියල කියනවා හැටටඉළඟට අපි යනවා ධන්තජ සයන්නට තකට සද නම් සදනම් සර සර කියනවචනය අපට හම්බ වෙලා තියෙනවා විල නද සර කියල කියන්නේ විලට සන් සන්දේශය කියන්නමකටද සන්දේශය අහල තියනවා නේද සංදේශයක්යවනවා මොන අන්න තියන සන්දේශ සැලලිහිනි සන්දේශය නද ගිරා සන්දේශය හන්ස සන්දේශය ඔය විදි සන්දේශ ගැන හලදීනවා සන්දේශයේ කියල කියනමකද්‍යතකොට ලියමන නද ලියමනට තමා සන්දේශය පනිවිඩියක් තමායේ තුළින් අපි කුවමාරු කරගන්න යවන්නන්නේ ඉතින් එතකොට සන්දේශ කියල කියනවා ලියමනට. ඉළඟට අපි යනවා හයන්න නද හයන්න හන් සහති සහ ඉළඟට හස්තිධන්තක් හස්තිදන්ත හස්තියාගේ දත නැත්ත දල ඇත් දල කියලා පි කියනවා හස්තියාගේ ද නැත්න් දත ඇත් දළ කියලා කියන එතකොට හස්තිදන්තහ කියල කියන්නේ ඇත් දට ඉළඟට අපිට දීර තියෙනවා හස්තක් අපි හැ මෝටම තියනවා අතක් නේද ඕ අ දෙකක් තියනවා. හස්ථ කියල කියන්නේ අත්ත අවසාන ව්‍යංචනාක්ෂර දෙක තමා ඒ වටපීට් අපිට උච්චාරණය කරන්න පුළුවන් හැමාක්ෂරයකටම අනුස්වාරය සහ විසර්ගේ දාල් අපිට උච්චාරණය කරන්න පුළුවන්. දැන් ඔපවහන්සේලාට අපේ දරුවන්ට පැහැදිලි ව්‍යංචනාක්ෂරතිස් පහ. ඒ ඒ අක්ෂරයන්ට අදාල වච්චන මොනවද කියන එක පැහැදිලි. හරි අපට දීල තියෙනවා දැන් මෙතන නාගරී අක්ෂරයේ තියෙනවා සිංහල අක්ෂරය තියෙනවා. දැන් අපි නාගරීයක්ක්ෂරය දැනගත්තට වැඩක් නැහැ සිංහලෙන් මේකට මොකක්ද කියන්න කියලා දන්නේ නැත්තාං. සිංහල අක්ෂරය විතරක් දැනගෙන හිටියට වැඩක් නැහැ අපිට නාගරීයක්ක්ෂරය දන්නේ නැත්නම්. එනිසා අපි නාගරීයක්ක්ෂරයට අදාළ සිංහල අකුර පිළිබඳවත් අවබෝධය තියෙන්න ඕනේ. තොකොට දෙඟ අපිට මෙතන දීල තියෙනවා කකගග ද සිංහලනුත් තියෙනවා මෙතන මේ කයන්න මහප්‍රාණ කයන්න විදිහට තියන්නේ ඒක මේ විදියට වෙන්න ඕනේ මේ කයන්න නෙමෙයි.

ඔන්න ඔො කියන භ්‍යංචනාක්ෂර තිස් පහ තමයි පොඩි හාමුදුරුවනේ අපි අද ඉගෙනගත්තේ සහ ඉගෙන ගන්නේ. ඉනඟට වැදගත්මදේ තමයි අපි පලවෙනි පාඩමැදි කතා කරා වගේ ව්‍යංචනා අපි කතාකරා ස්වරක්ෂරයක් ලියන්නේෙ කොහොමද කියන කාරණාව පියවරවල් පිළිබඳව අපි කතා කලා. එතකොට අපිස්ොරක්ෂර විතරක් පිළිවෙලට කරන්නේ කොහොමද කියන කාරණාව ඉගෙනගන ඉන්නවට වැඩිය ව්‍යංජනාක්ෂරත්නේ අපිට මේ කියන හෝඩිය මෝන කරනවා. එතකොට මේ ව්‍යංජනාක්ෂරත් ලියන පියවර. නද පිළි වෙල කොහොමදි කියලා අපි ඉගෙනගන්න ඕනේ. ඔබහන්සේලාට හොඳට මේ පෙළපොතේ තියන මේ කොට සාරගෙන හොඳෙට අවධානයෙන් යුතුව බලන්න පුළුවන්. ොහොමදකුර පටන් ගන්නේ න මැදදි කොහොමදාකුර ලියන්නේ. අවසානයකු හොමද නේද මුල්ල මැද අග කොහොමද කියලා ඔබහන්සේලාට අපේ පුංචිදරුවන්ට අවබෝධයක් ගන්න පුළුහං මේක දිහා බලලා. මම අකුරු කීපයක් පටන්ගන්න විදිහෙසහ අවසංකරන විදිහ ඔබවහන්සේලාට කියලා දෙන්නම්. பலவெனி வியஞ்சனா தமாய் கயான் கயான பட்டங்கண்ணே பலவெனி பியவர் ஹத்தரவெனி பியவர் பலவெனி பியவரே இந்தா ஹத்தரவெனி பியவர்ட்ட அண்ணக்கொட்டாப்பி லசன்குராக் நிர்மாண கரகன்னு ලසන குறක්ි නිර්මාණය කරන லියලා இයි. පස අපි தவா குறක් බල ග பலவேனி பியவர் පහீද පස්සවා දෙவනි பியவர தம்வனி பிய බොහොම லேசி අවබෝධ කරගන්නේ මතකතියාගන්නේ විතරයි අපි කරන්න ඕනே. මහப்பி්‍ර சයන්නට අපි බලන් பலවෙනි පியவர. ටස දෙවැනි පියவர. තුංවෙනි ප. තවකුරක් අපි බලමු නකාரே பலවෙනි பியவர දෙெනි பியவர තුංවෙනි පියவர හතරවෙනි දැන්ත හැදිලීද ඔබහන්සේලාට කොහොමද මේ පියවරවල් භාවිතා කරලා පි අක්ෂරයක් ලියාගන්න කියන කාරණා බලන්න තයන්න නේද බෝමලේසි පලවෙනි පියවර දෙවනි පියවර තුන්වෙනි පර බලන්න ලස්සනාකුරා අපිට පියවර පියවරට නේද පියවරෙන් පියවරට අපි ඉදිරියට යන්නකොට ලස්සන දෙයක් අපිට හම්බ වෙනවා ඕ එක පාරටම අපිට දැන් අපි මුහුද බලන්න ගිහිල්ලා අපිට මහ මුහද ගැමුරු මුහද යන්න ඕන නම් අපිට එක පාරටම ගැඹුරුමුහදට බිහින්න පුලුවන්ද. බෑ නේද. අපි ඉස්සල්ලා වැල්ලට යන්න ඕනිේ නද වැල්ලපාගලාපි රැල්ලට යනෝ ැල්ලපාගනවානේ රැල්ලපාගල තමා අපපි ටික ික ටික ඉස්සරහට ගැඹුරුමුහුදට යන්න ඕනෙති ඒ වගේ තමාපි. සෙල්ලාම තියන පියවරවල් අත්තහරලා එක පාරටමපි මහාලොකු දෙයක් කරන්න යනවට වැඩිය පියවරෙන් පියවර අවබෝධයෙන් යුක්තවාපි කරන්න පුරුදුවෙන්න ඕනේ මේ දේ විතරක් නෙමේ හැම දෙයක්ම කරනකොට පියවරෙන් පියවරට තමයිපි යා යුත්තේ දැන් ඔබහන්සලාට පැහැදිලි අක්ෂරයක් කොහොමද ලියන්නේ නේද ආරම්භ කරන්න කොහොමද ැද මැද කොහොමද සකස් කරගන්නේ ඉට පස්සේ අවසංකර අන කොහොමද කියන කාරණාව පැහැදිලි තවක්ෂරයක් අපි අකර අක්ෂර දෙකක්තුනක් බලමු සයන්න සයන්න කොහොමද මේ බලන්න පලවෙනි පියවර පලවෙනි මේ ලියන්න යන්න මොන ශයන්න ද අපි තාලුජ ශයන්න නද තාලුජ ශයන්න ඉට පස්සේ ඔන්නාපියනවා දෙනි පියට. இங்கටயானවා தூවෙනි பියට තුවෙනි பிய. ලස්සනකුරක් අපිනි නිර්මාණය කරගන இவரයි. අපි තව අක්ෂරයක් බලම් සයන්න பலවෙනි පிய දෙනි පිය තුවෙනි ප. ගොඩ පොඩි හාමුදුරුවන් වහන්සේලාට ඩිහින්හන්සලට අපේ දරුවන්ට ව්‍යංජනාක්ෂරවල අමාරුමාක්ෂරයේ ගැන ලියන්නආමාරුයි ලස්සනනෑ එක ලියව්වට කියල හිතෙනකුරක්තමයි අපි දැන් ලියන්නේ යන්නේ. බලන්න ඒ ඇත්ත නේද කියලා කාරණාව ඔන්න බලන්න මේ තමා පලවෙනි පියවර. දැම්ම තක්වෙන් ඕනෙ මොකද අපි මේ ලියන්න යන අක්ෂරය කියලා. ඔන්න බලන්න මේ තමා දෙවෙනි පියව. පැහැදිලීද. පර බලන්න මොකක්ද මේ අකුර හකාරය නේද හයන්න මේ අකුර මකක්ද හයන්න ලස්සට ලියන්න පුළුවන් අමාරෝයි කියල හිතුවට මේ පියවර අපි අල්ලගත්තො අවබෝධ කරගත්තොත් අමාරු වෙන්නේ නෑ තින් ඔන්න විදිට තමයි පොඩි හාමුදුරුවන් වහන්ස පොඩිමණින්න් වහන්ස අක්ෂරයක් අපිට ලියාගන්න පුළුවන්කම ලැබෙන්නේ. තේතකොට ඔබහන්සේලාත් අකුරු කරනකොට නෙද මෙතනි හාට අපි සංස්කෘත අක්ෂර භාවිතා කරලා වචන ලියන්න ඕනේ වාකිය හදන්න ඕනේ එද එතකොට ඒ විදිහට වචන ලියනකොට වාකී හදනකොට මේ විදිහට ලස්සනකුරක්. අපිට වැඩී ලස්සනට ඔබහන්සේලා අකුරු ලියන්න පුරුදුවෙන්න ඕනේ හරි. ඔන්න, දැන් අපි යනවා ලස්සන ක්‍රියාකාරකමකට ලස්සනට වැඩිය බොහොම ආසාවින් කරන්න පුළුවන් ක්‍රියාකාරකමක්. දැන් මේ අභ්‍යාසය කරන්න කලියෙන් ඔබහන්සේලා කරන්න ඕනේ යම. ඔබහන්සේ මේ අභ්‍යාසය පොතේ පිට පත්කරගන. මම උත්තරලයන්න කලියෙන්. ඔබවහන්සේල මේකට පිළිතුරුලියන්න ඕනේ. ඒ පිළිතුරුල්ලියලා, අවංකවම ඊට පස්ස බලන්න මම ලියන පිළිතුරු එක්කං සසඳල බලන්න ඔබහන්සේල්ලාගේ පිළිතුර නිවැරදීද කියලා. එතකොට ඔබහන්සේලාට ආසාමක් ඇතිවෙයි මම ඔක්කුමටික හරියට කියියලා. නයද මේ තියෙන මෙතන තියෙන්නේ. ස්ොරාක්ෂර සහ ව්‍යන්ජනාක්ෂර ස්ොරාක්ෂර සහ. භ්‍යංජනාක්ෂර මේ භාවිතා කල්ල තමා මෙතන හිස්තැම් පුරවන්න අපිට තියනෙ එත ගොට බොහන්සේලාට ආසාවක් ඇතිවී මම ගොඩක් දුර දැ ගිහිල්ලා මට දැන් සංස්කෘතාකරු පුළුහන් නෙද සංස්කෘත හෝඩියමට දැන් පුළුවන් කියලා ඔබ වහන්සේලාට ආසාාවක් ඇතිවේ සත්තුටු හිතේනේ අපේ පුංචි දරුවන්හෙම බලමු. දෙකේ එක අ්‍යාසය මොකදද කියන්නේ අපිට කියනවා. අක්ෂරමාලාවේ හිස්තැන් පුරවන්න අක්ෂරමාලාවේ හිස්තැන් පුරවන්න. අපි කලින්පාඩමේදී හිස්තැම්පිරවවේ ස්ොරාක්ෂරගැන විතරයි අකුරුදාහතරණේ ද ස්ොරදාහත්තරෙන් දීල තිබුණු අභ්‍යාස විතරයි අපික් කලේ දෙවෙනි පාඩමටෙනකොට දෙැන් අපිටිකක් ලොකුයි. නේද අපි දැන්ටිකක්. දුරකට ගිහිල්ල ඉන්නෝ දැන් අප ්‍යියංජන ක්ෂරත් දන්නවා. සොරවිත්තරක් නෙමේ. එතකොට මෙතන තියෙනවා අක්ෂර ටිකක් දීල තියෙනවා තැනින් තැන හිස්තැන්ටිකකුත් තියෙනවා හිස්තැනට අදාල අක්ෂරය නිවැරදිවලියන්න තමයි අපිට තියෙන්නේෙ. හරි අපි දැන් වැඩේට යමු. පලවිණීන් දීල තියෙනවා ක්ෂරය අයන්න. අයන්න ළඟට තියෙන ස්ොරේමොකද ආයන්න අයන්න ළඟට තියෙනෙමකක්ද ආයන්න ඊළඟට තියෙන සොරය න්න යන්න ඊළඟට තියෙනවා ඊ යන්න බලන්න දැම් එක ගැලපිලානේද ආඊඌ ඌ කියන එක දැම්මතෙන්ට ඇවිල්ල තියෙනවා

ඕව්! දැන් ස්ොරදාහතර හරි නේද ඕ! ස්ොරදාහතර තමයි අපිට මෙතන පිළිවෙල දීල තියෙන තැන් තැන්වලින් හිස් තැන්තිබනට පිළිවෙලට තමා මේ ස්වරදාහතර ලියල තියෙනපි අප පිළිවෙලට අහලා නෑ පිළිවෙලට තමයි හලා තියනෙත කොටමකක්ද ආආඊරර ඉලු ඉලුඒව හරි ස්ොරක්ෂර දාහතර ඉවරයි. ඉළඟට අප යනවා ්‍යංචනවලට දෙ අභ්‍යාසයම තමා හැබැයි සොර ව්‍යන්සන ටික තමයි මෙතන තියන්නේ කයන්න කියෙන සොේළඟට අපිට තියෙනවා මහප්‍රාණ කයන්න කා ගාගක ගග ඉට පස ජ

දයන්න දීල තියනවා මහප්‍රාණ බලන්න මේ දයන්න ලියනොකොට අපි මේ ඉර නේද දැන් අපි ඉර සම්පූර්ණම ගැහොත් මේ යක්ක්ෂරයම කක්ද අවබෝධ කර ගන්න ඕනේ. ඉර සම්පූර්ණම ගැහවුවොත් පොි හම දුරුවනක ගයන්න වෙනවා ගයන්න වෙනවා. බලන්න මේක ඉර සම්පූර්ණම ගහන්නනේ අඩයි නද එතකොට මේ අක්ෂරය දයන්න. ධර්මරාචා ධර්මශාලා මේ ගත්තත්ම ගන්ටා ගට ගර නද එවිදිට අපිට මේවා මේ පිළිබඳ අවබෝධයක් තියාගන්න ඕනේ තාත් දාදනටස පාප බාබ

අහ් කියනකාපිට දීල තියනවා. විසර්ගය දාලා අහ් කියන එකපිට දීලා තියනවා. එතකොට මේක තමා හිස්තැන. දැම් පැහැදිලින ඔබහන්සේලාට දැන් බලන්න අපේ පුංචි හාමුදුුවන් වහන්සේලා පුංචි පිහෙණින් වහන්සේ අපේ දරෝටික කරපු අභ්‍යාසයකය හරිද කියලා බලන්න නිවැරදිකො කිය නිවැරදිදි කියලා බලන්න දැම්මම මේ. තියන පිළිතුරු අක්ෂරත් එක්ක හරි දැන් ඔබහන්සේලාට පැහැදිලි අපි දැම් දෙකේ අභ්‍යාසය කලා ඔබහන්සලා පැහැදිලි ස්වරක්ෂර සහ ්‍යංචනාක්ෂර කොහොමදලියන්නේ ව්‍යංචනයක් කියල කියන්නේ මොක්කක්ද නේද ව්‍යන්චනාක්ෂරකීයක් තියෙනවද එතකොට ඒ අක්ෂරයක් නිවැරදි වල යන්නේ කොහොමද ඒ අක්ෂරය උච්චාරණය කරන්නේ කොහොමද ඒ අක්ෂරයට අදාල වච්චනමොනවද කියලා මේ පාඩම තුළින් අපේ පොඩිහාමුදුරුවන් වහන්සේලාට පොඩිමිහණින් වහන්සේලාට අපේ දරුවන්ට අපි කියල දුන්න. ඉතිං ඒවා හොදට මත්තකතියාගන්න ඕනේ අපි මේ කරපු පාඩම ඔබ වහන්සේලා AIයි නැවතනවතනේ අපිට තිබුණ සංවාදයක් ලස්සන සංවාදයක් තිබුණා. ඒ සංවාදේහෙම කියවන්න එතකොට ඔබහන්සේලාට තව ගොඩක් ආසහිතේ. මෙද එතකොට අපිට දීල තිබුණ පින්තූරත් එක්ක ඒ පින්තූරයට අදාළ වච්චනය. වච්චනයට අදාළ පින්තූරේ තමයි? දීල තිබුුණේතකොට ඔබොහන්සේලා දැන්ස්ව රාක්ෂර දන්නවා ව්‍යංජ නාක්ෂර දන්නවා අකුරු ගලපලා වච්චනයක්, හදාගන්න වචනයක් කියාගන්න දැන් ඔබහන්සේලාට පුළුවන්කම තියෙනවා. වචනයක් කියල කියන්නමොකක්ද. වචනයක් කියල කියන්නේ. අපි මේ කතාකරපු අක්ෂරටික. නද අකුරුටික අකුරුව එකක් වෙන්න පුළුවන් දෙකක් වෙන්න පුළුවන් තුනක් වෙන්න පුළුවන් ඊට වඩා වැඩි ප්‍රමාණයක් වෙන්න පුළුවන් අකුරු කීපයක සංයෝගයක් ෙද. අකුරු කීපයක එකතුවක් තමයි පුතේ පොඩිහාමුදුරුවනේ වච්චනයක් කියල කියන්නේ. එතකොට වචනකීපයක එකතුවක් අපි වාක්‍යයක් කියල කියනවා. නද අපිට ඉස්සරහට දැන් අපි ඊළඟට වචන ඉගනගන්නවා. වචන ඉගන ගත්තට පස්ස වචනත් එක්ක අපි වා කියය ඉගනගන්නවා. වා්‍ය කීපයක එකතුවක් තමයි අපි, චේදයක් කියල කියන්නේ. තොකොට අපි ඒ චේද කියන තැනටත් හියානවයිතිං අපිට ගොඩක් දේවල් කරන්න තිේනෝඔබහන්සේලාට ඒවා කරන්න පුළුහන් එනිසා. ඒව කරන්න නං අපි මොකද කරන්න ඕනේ. මේ අක්ෂරටික හරියට ඒගෙනගන්න ඕනේ. මත්තකතියාගන්න ඕනේ. නේද කියවන්න? අකුරක් දැක්ක ගමන් අපිට මතක් වෙන්න ඕනේ ද මේක දැක්කහම එක පාරට ම අපිට මතක් වෙන්න ඕනේ මොකක් කියලද මේක දැක්කහම එක පාරට ම අපිට මතක් වෙන්න ඕනු මේක සයන්න කියලා නද ඕ! එතකොට මේක සයන්න නද මේ අකර දැක්කහම මේක මයන්න මේ අක දැක්ම මේක නයන්න නේද මේ අකුර දැක්කහම මේක ලයන්න බලන්න මේ තුළමා පිට වචනයක් නිර්මාණය කරගන්න පුළුවන්න්නේේද මේ සයන්න මයන්න නයන්න ලයන්න මොකක්ද වචචනය සමනල හ දැේ වගේ අපි තව එකක් බැලුවොත් එ හැම මේ අයන්න තියෙන මේක මොකක්ද ජයන්න මේක මොකක්ද ගයන්න මේ අක්ෂරය මොකක්ද රයන්න එතකොට මේක අයන්න මේක ජයන්න මේක ගයන්න මේකරන්න වචනයක් නිර්මාණය වෙලා ඉවරයි බොහොම සරලයි පහසුයි න අචකර ඕ එන ඒ විදිහට අපි අකුරු ඉගෙනගන්න අකුරු ලියන්න වචන ලියන්න වචන ඉගෙන ගන්න වචන කියවන්න අකුරු ටිකාපී නිවැරදිව හදාගන්න ඉතිං එහෙනම් ඔබ වහන්සේලාට අද දවසදි අපි කිය දුන්න මේබ අන්ජනාක්ෂරටික හොඳට පාඩන් කරලා හොඳට ලියලා හොන්දට මතකතියාගෙන අපි ඊළඟ පාඩමේදී හම්බවෙමු තුම්වෙනි පාඩමේදී. එතකොට මේබ අන්ජනාක්ෂර ස් අක්ෂරමාලාව ඔබහන්සේලාට හොඳට මතක හිටින්න, බවහන්සේලාට පොඩිමිහෙණින්න් වහන්සේලාට පොඩි හාමුදුුවන් වහන්සේලාට අපේ දවා දරුවන්ට ධාර්ණ ශක්තිය ලබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි සබ්පදානං දංමදානංචිනාති සියලුධානයන්ට වඩා තර්මදානය උතුම් බන්නේය යන උතුම් බුදුවදන පසක් කරමින් suaasa podhiha muduan ansi lagi mehinin bahansi lagi dua daruan ge taham sam salahsani cirasiti ud dahammiika perila perera pada si ke magu sama ajaad karyaai DP Per when at the happening